කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජය දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවේ මැයි මාස 21 වනදායි එම සංචරණ සීමා මැයි මාස 25 වනදා ලිහිල් කෙරෙනු අතර එදිනම රාත්‍රී 11ට ජුනි මාස 7 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි යලි අඛණ්ඩ සංචරණ සීමා පනවනු ලැබුවා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම සංචරණ සීමා මැයි මාස 31 වනදා සහ ජුනි මාස 4 වනදා ලිහිල් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද රජය පසුව නිවේදනය කළේ ජනතාවට අවශ්‍ය ආහාර සහ භාණ්ඩ ජංගම වෙළඳ රථ මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගන්න අතර අතරමැදි දිනවලදී සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු නොවන බවයි මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මාස 14 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද තීරණය කරනු බවයි මේ වන විට රට තුල පවත්වාගෙන යනු ලබන සංචරණ සීමාවන් එළබෙන 7 වන සඳුදා දින උදෑසන 4ට ඉවත් නොකොට එය 14 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් කටයුතු කරලා තිබෙනවා විශේෂ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකයි නව ක්ලියර් ෂැම්පූ